ලසිත් මාලිංග කියන්නේ ක්‍රිකට් පිටියේ වගේම පිටියෙන් එළියෙත් පුවත් මවපු හරි අපූර්ව චරිතයක්. මාලි පන්දු අතට ගත්තම වගේම තමයි මාධ්‍යයක් ඉස්සරහට ආවත් මාලි කෙලින් කතා කරන චරිතයක්. මාලි පසුගිය දවසක රසල් ආනල්ගේ අලුත් YouTube නාලිකාව එක්ක සම්බන්ධ වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරේ කතා බහට ලක් වෙන කතා කිහිපයක්ම කිව්වා. එතෙන්දි මාලි කිව්වේ තමන් ගෙදරට වෙලා ඉන්නේ ක්‍රිකට් බැරි නිසා නෙවෙයි කිලෝමීටර් 2ක් ඉල්ලන වෙලාවට දුවා ගන්න බැරි නිසා කියලා. මම විශ්‍රාම යන්නේ නැහැ. මට තවමත් පන්දු 24ක් කඩුල්ල කෙලින් යවන්න පුළුවන්. මට කිලෝමීටර් 2ක් නියමිත වෙලාවට සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසායි මම ගෙදර ඉන්නේ. මට දුවන්න බැරි වුණාට මට කිසිදු ගැටලුවක් නැතුව පැය 2ක් වුණත් පන්දු යවන්න පුළුවන්. ওই විදිහට ක්‍රිකට් පුළුවන් වුණත් දුවන්න බැරි නිසා ගෙදර ඉන්නවා කියලා මාලි කියන්නේ. ලංකාවේ ක්‍රීඩකයන් තෝරද්දී මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන මේ කිලෝමීටර් 2 දුවන ඉලක්කය ගැන නැවත නැවත කියන ගමන් මට කෙලින් පන්දු 24ක් යවන්න පුළුවන්. මට පන්දු 200ක් පවා පන්දු යවන්න පුළුවන්. නමුත් කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණය කරන්න බැරි නිසා මම ගෙදර ඉන්නවා. තමන් අවසාන කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙන්නපු දක්ෂතා මතක් කරලා දෙන මාලිංග කියන්නේ වැඩ පෙන්නද්දි කවුරුත් වැඩගෙන කතා කළා මිසක් බඩගෙන කතා කළේ නැහැ කියලා. මම නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලේකලේ ක්‍රීඩාංගණයේදී පන්දු 4කදී කඩලු 4ක් දවා ගත්තා. ඒ වෙද්දි මට වයස අවුරුදු 37යි. ඒ අවස්ථාවේදී කවුරුත් මගේ බඩ හෝ යෝග්‍යතාවය පිළිබඳ පැමිණි කලේ නැහැ. කවුරුත් ඒ ජයග්‍රහණය අත්පොල් සඳීලා සතුටින් මාර ගත්තනේ. ওই විදිහට තමයි මාලි නැවතත් අපේ තේරීම් කමිටුව ගැන වැඩිපුර කතාබහට ලක් වෙන කතාවක් කියලා තිබුණේ. කොහොම වුණත් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදේ නම් කියලා තිබුණේ කිසිම ක්‍රීඩකෙක් යෝග්‍යතා පරීක්ෂණයක් නැතුව නම් කණ්ඩායමට ගන්න සලකා බලන්න සූදානමක් නැහැ කියලා තමයි ඔහු කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.